වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ විද්දි ඔයාලා දන්නවා මේ නිවාස අඩස්සේ වගේ ස්පිරිතාලය ඇතුලේ හිර කරගෙන ඉඳලා රෝහල් කාර්ය මණ්ඩලයේ විසින් එළියට යන්න දෙන්නේ නැතුව එළියට එන්න හදද්දි ගහන්න හදලා ප්‍රශ්න ගොඩක් වුණා. ඉතින් මීට අදාළව මේ බෙල්ලන ස්පිරිතාලේදී මාධ්‍ය හමුවක් තියලා එතනදී කතා කරද්දී කිව්ව බලු කතාව මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා අහලෙමු. තවත් පරාජිත වැඩවර්ජනයක් නිම වුණා. කිව්වා ඇහුවේ නෑ. අයිසේ දමුසෙලාගේ සේවය සෞඛ්‍යට අත්‍යවශ්‍ය නැහැ. ලියුම් කෑලි ඉල්ලලා වැඩවර්ජන නවත්තන වෘත්තීය සමිතිය ඇත්තම් ඒ තමයි මේ පරිපූර්ක කියන සෙට් එක. දැන් මේක ඇහුවට පස්සේ වට තේරෙනවා ඇති බෙල්ලන නිකන් එයා දොස්තර කියලා එයා හෙන ලොකු සීන් එකෙන් ලොකු ලයින් එකෙන් තමයි මේ කතා කරන්නේ. හරි ඇවිද ගන්න තියා අඩි 10ක් දුව ගන්න පණ නැති සෞඛ්‍ය තත්යක් නැති බෙල්ලන නිකන් හෙන අලි ඔලුවෙන් මෙහෙම ලොකු ෂෝ දාන එක ඇත්තටම ගැලපෙන්නේ නැහැ. මොකද හැම මිනිස්සෙටම ගෞරවයක් කියලා දෙයක් තියෙනවා. නගර සභාවේ කුණුවදින මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාත් කරන්නේ රස්සාවක්. එතකොට ඒ නගර සභාවේ කුණුවදින මිනිස්සයාව නිකමට හිතන්න එහෙම මිනිසු జాතියක් හිටියේ නැත්තම් ඒ කියන්නේ ඒ රස්සාවට මිනිස්සු හිටියේ නැත්තම් ඒ කියන්නේ මේ නගරබද පැති වෙන්න පුළුවන් හරි ප්‍රාදේශීය පැති වෙන්න පුළුවන් මේ විදිහට මේවා සුද්ධ ප්‍රවිත්‍ර කරන්න මිනිස්සු හිටියේ නැත්තම් ඒ රස්සාවට අපිට මේ විදිහට මේ පාර යන්න බෑ. ගද්ද ගහන කුණු හැමතැනම තියෙන ජරා ගොඩක තමයි යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හැම මිනිස්සෙක්ගේම රස්සාවක වටිනාකමක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයක් වගේ ගත්තාම මෙතනදී රෝගීන්ගේ මෙව්වා වීල්චෙයාර් තල්ලු කරන්න මේ දොස්තරලා එන්නේ නැහනේ. ඒතකොට මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ මේ රස්සාව මේ කරන කට්ටිය මේ ඇටෙන්ඩන්ස්ලා මේ කට්ටිය මේ කරන කාර්යභාරය ඇත්තටම වටිනා කියන දෙයක්. දොස්තරලා හා සමානව ඒ මිනිස්සු කරන ඒ රාජකාරියත් ගොඩක් වටිනවා. ඒක නිකන් මේ අයිසෙ මේ තමුසෙලාගෙන් සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයට ඇති වැඩක් නැහැයි අරකයි මේකයි අපිට වැඩක් නැහැ වගේ ලොකු සීන් දාගෙන එහෙම කතා කරන්න හොඳ නැහැ. ඉතින් අනිත් එක තමයි අහලා ඇතින අර තොටියෙක්ගේ කතාව. ඒ කියන්නේ ඔරුවක තොටියෙක් ගිහිල්ලා තොටියා හබල් ගගා යනකොට ඔරුවේ නැගගත්තු අර ඉංජිනේරුවා වගේ මිනිස්සයා නිකන් තමන් හෙන පොර කියලා ඉංජිනේරුවෙක් මම කියලා නිකන් හෙන ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා අර ඔයා ඉගෙන ගත්තද කීය වසරට එකයි ඉගෙන ගත්තද ඇයි ඉගෙන ගත්තේ නැත්තේ ව්‍යාපාරයක්වත් කරන්නේ නැද්ද වගේ ලොකු ලොකු ටෝක් දා තොටියත් එක්ක ගිහිල්ලා තොටියව නෝන්ඩි කරනවා. අන්තිමේදී එතන දියරලට අහුවෙලා ඔරුව පෙරලෙනවා. පෙරලෙද්දී තොටිය අහන්නේ අදාළ ඉංජිනේරුවාගෙන් ඔයාට පීනන්න පුළුවන්ද කියලා. එතකොට ඉංජිනේරුවා කියන්නේ මට පීනන්න නම් බෑ අනේ මම බේරගන්න කියලා. එහෙනම් ඉතින් මට මොන දේ බැරි වුණත් මට පීනන්න පුළුවන් මම මගේ ජීවිතේ මම බේර ගන්නවා පුළුවන් විදියට බේරෙන්න කියලා තොටිය පීනගෙන ඇවිල්ලා කොටට ඇවිල්ලා බේරෙනවා. හරුට අන්තිමේදී ගිරිලා මැරෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි කවදාද දවසක මේ බෙල්ලන කියන උන්න හැටත් ඇති වෙන්නේ. ඉතින් මෙහෙම පොරවල් කියාගෙන හිතාගෙන ඉන්න මිනිස්සු කවදාද දවසක මේ ලෝකේ අසරණ වෙනවා. අසරණ වුණාට පස්සේ පිහිට වෙන්න ඉන්නේ තමන්ට ඔය කියන වෛද්‍යවරුවත් මොකෙක්වත් තමන් ගාවට පිහිටට එන්නේ නැහැ. තමන් අසරණ වෙච්ච දවසක තමන්ගේ ළඟ ඇවිල්ලා සාතු කරන්න හරි දාන ගූබෙට්ටක් අදින්න හරි ඉන්නේ අහිංසක මිනිස්සෙක් විතරයි. ඉතින් ඒකයි ඇත්ත කතන්දරේ. වල හර ඇදිනේ පිට කවරේ සින්දුව ගත්තහමත් ඒකෙත් කියන්නේ පොලවටත් වැඩිය බරවුන්මයි මිනිහට කර ගැහුවේ කියලා. කවදාවත් මේ දොස්තරගේ බෙල්ලන කියන මිනිහා දොස්තර කෙනෙක් උනාට මැරුණට මිනිවල කපන්නේ නැහෙනි තවත් දොස්තරල ඉංජිනේරු හරි බැකෝ එකකින් කපන්නෙත් නැහෙනි. ඒක කපන්නේ මිනිස්සු. හරි එහෙම නැත්නම් මිනිය කරගහන්නෙත් මිනිස්සු අහිංසක මිනිස්සු නැතුව මේ අර මේ කියන ඉංජිනේර්ස්ලා දොස්තරලා යාගේ කැම්පස් එකේ බැචාල් ඇවිල්ලා මිනිය උස්සන්නේ නැහැ. ඒකයි අත කතන්දරේ. ඒව යා ඉස්සලා තේරුම් ගන්න ඕන. ඒ හින්දා අර මීට කලින් අරගලේ කාලේ එක මිනිහෙක් අර මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝගග ජංගියේ කුජෝකෙකුත් ඇදගෙන හුජ්ජ පිරාගෙන කෑකගා හිටියේ. අන්න ඒ වගේ කාලයක් තමයි මේ බෙල්ලන කියන එක්කෙනාටත් කවදාද දවසක උදා වෙන්නේ. මොකද තමන් යම් දෙයක් කරද්දි කටින් වචන පිට කරනකොට අර විද්ද ඊතල වගේ තමයි ආපහු ඒවා ගන්න බෑ. හරි ඒ නිසා මේ කියන දේවල් වලට අදාළව මේ කට්ටිය කරගන්න දේවල් වලට අදාළ රිටර්න් කර්මය විසින් විශ්වය විසින් ආපහු එයාලට එනකොට මීට වඩා ඒක ලොකුවට තමයි එයාලට දැනෙන්නේ. ඉතින් එතකොට ඔය කාගේවත් පිහිට ආරක්ෂාව නැති වෙයි බෙල්ලලටත්. ඉතින් මේ සම්බන්ධව ඔයා මොකද හිතන්නේ? මිනිහෙක් විදිහට තමන් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට මිනිස්සුන්ව පහත් කරලා මිනිස්සු කරන රස්සාවල් ඒ දේවල් පහතට දාලා බලු විදියට මේ මිනිස්සුන්ව නිකන් නොවටිනා ගන්නට දාලා කතා කරන එක සුදුසුද? මේ සම්බන්ධව ආදරණ අදහස මොකක්ද? ඔයා සමහරට මම කිව්ව දේවල් එකවයි එකක වෙන්න පුළුවන්, එකක නොවෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඔයා හිතන දේ වට මේ සම්බන්ධව දැනන දේ අනිවාර්යයෙන්ම බලහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.